සුබ මධ්‍යහනක්. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබ්බසරි වලේබඩ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදී දුම්රිය වර්ජනය කිරීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්. දකුණු ආසියාවේ හොඳම සිවිල් ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ. තම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීම අදාළ ඇමතිවරුන්ගේ වගකීම බව ජනපති පවසයි. මරණ දඬුවමට එරෙහිව දසතින් විරෝධය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගය අද. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වනවා. අද දිනේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තේරීම් කාරක සභාවේ සාක්ෂි දීම සඳහා තමන් කැඳවා තිබුණද ඊට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඇමරිකාව සම්බන්ධයෙන් රට තුළ භීතිකාවක් නිර්මාණය කිරීම සඳහා නූගත් දේශපාලකයන් උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය මංගල සම්බරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන යම් යම් දේශපාලන අවතාරයන් මේ රට අස්ථාවර කිරීම සඳහා විවිධ ආකාරයේ බොරු තොරතුරු මත පදනම් වූ ඇමරිකානු භීතිකාවක් ඇති කරන. ඇමරිකාව සම්බන්ධයෙන් අප රට තුළ විශාල භීෂණයක් ඇති කරන්නට ඇත්ත වශයෙන්ම අප රටට වාසී දායක කරුණු පවා විකෘති කරමින් දිනපතා ජනමාධ්‍ය තුළින් යම් යම් ජනමාධ්‍යවල සහයෝගයත් ඇතුව කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඇමරිකානු විරෝධී මානසිකත්වය මේ රට තුළ ඇති කරන්න මේ අය ප්‍රධාන ගිවිසුම් තුනක් ගැන කතා කරනවා. එකක් තමයි 2007 අත්සන් කරපු ඇක්සා ගිවිසුම, එහෙම නැත්නම් ක්‍රිස්චියන් ඇන්ඩ් ක්‍රොස් සර්විසින් අග්‍රීමන්ට් ගිවිසුම. අනිත් එක තමයි 2004 ඉඳලාම ලංකාව ලබා ගන්නට උත්සාහ කරන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC වැඩසටහන. එවැගේම 1997 ලක්ෂ්මන් කදිරගාම ඇමතුමා අත්සන් කරන ලද ස්ටේටස් ඔෆ් ෆෝසස් කියන ඒ ගිවිසුම ගැන කතා කරමින් වැරණි කරුණු හුවා දක්වමින් මේ තුළින් අප රජය ඇමරිකා එක්සත් ජනපදයට සහ බටහිර රටවල් වලට මේ රට ආක්‍රමණය කිරීමේ තත්ත්වයක් ඇති කරලා තියෙනවායි කියන එක මේ නූගත් දේශපාලනයන් කීප දෙනෙක් කියන්නට පටන් අරන් තියෙනවා. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේදී වර්ජනය ක්‍රියාත්මක කර මගින් අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිතියක් වර්ජනයක නිරතවන බවට කළ දැනුම් දීමකට අනුව මහජනතාවට සිදුවන අපහසුතාව නතර කිරීමට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ. මේ අතර දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වන තුරු ප්‍රමාණවත් පරිදි බස් රථ දිවයිනපුරා සේවයේ යොදවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසනවා. අද දුම්රිය වර්ජනයක් තිබුණත් පෞද්ගලික බස් රථ අඛණ්ඩව මගී ජනතාව වෙනුවෙන් සේවාව ලබා දුන්නා. අතිරේක බස් රථ යොදවන්න ජාතික ගමනාගමන කොමිෂන් බාහෝ පළාත් ප්‍රවාහන අධිකාරී විසින් අපින් ඉල්ලීමක් කරොත් අපි අතිරේක බස් රථ යොදවන්න ඕනම අවස්ථාවක කටයුතු කරනවා. විශේෂයෙන්ම උදාහරණයක් ගත්තොත් ගම්පහ කොළඹ වගේ පාරවල් ඒ පැතිවල අපි අතිරේක බස් රථ යොදවන්න ඕනම අවස්ථාවක සූදානම් වෙලා තියෙනවා. මොකද දෛනිකව අපේ බස් රථ 2500ක් ඉවත් වෙනවා මේ කාලසටහන් වල තියෙන පුරප්පාඩු අනුව. එතකොට ඒ 2500ම අවශ්‍යතාවය මත ලබා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි කියන්නේ මාස 3ක් හෝ මාස 6ක් හෝ දුම්රිය වර්ජනය කරත් අඛණ්ඩව අපේ සේවාව ලබා දෙන්න අපේ පෞද්ගලික බස් රථය සහ රට පුරාම ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා කියලා. මේක බොහොම අසාධාරණ ක්‍රියාවක්. සෑහෙන සෙනගක් අතරමඟ. ඌ ආණ්ඩුවල වැරදි නෙමෙයි. සේවය කරන මිනිස්සුන්ගේ වැරදි. පරිමදි කියන්න බෑ. ඒක අසාධාරණයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයන් තියෙනවා නම් රජයත් එක්ක ඒක කතා කරලා ඒක බේරගන්න අවශ්‍යයි. නමුත් මේ වගේ වෙලාවක මහජනතාව අපහසුතාවයට පත්වීම ගැන අපි ඉතාමත්ම කනගාටුව ප්‍රකාශ කරනවා. පූර්ණයකට යනවා. දැන් අපි බලාපොරොත්තු වුණා බස් එක හරියන්න ඕන කියලා ගමන. මහජනයා ඉතින් මගව තමයි හැමදාම
අසාධාරණයි සීසන් ගන්නවා අපි බොරුට බස්සල යනවා දුම්රිය රියදුරන් නියාමකවරුන් ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ හරහා ධාවනිය වන උතුරු ප්‍රධාන මාර්ගයේ කිසිදු දුම්රියක් අද ධාවනිය වූයේ නැහැ. කොළඹ කොටුවෙන් වවුනියාව බලා ඊයේ පස්වරුවේ පිටත් වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියද අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් නතර කර මගීන් රජරට රජින දුම්රියෙන් පිටත් කර හැරීමට කටයුතු කළා. මේ හේතුවෙන් රැකියා සඳහා පිටත්ව ගොස් නිවෙස් කරා පැමිණින මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. වැඩවර්ජනය හේතුවෙන් මඩකලපුව සිට කොළඹ බලා ක්‍රියාත්මක දුම්රිය සේවාවටද බාධා පැමිණිනවා. ඒ අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල දුරකමන් සේවා හා කෙටිකමන් සේවාද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මගින් ආපසු හැරී යන ආකාරයකුයි දක්නට ලැබුණේ. කෙසේ වෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් හැටන් කොළඹ තැපැල් සේවාවට කිසිදු බාධාවක් එල්ල වූයේ නැහැ. කොළඹ කොටුවේ සිට හැටන් තැපැල් කාර්යාලය දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ රථවලින් ලිපි හා පාර්සල් බෙදා හැරීමට කටයුතු කළ බවයි එහි නිලධාරියෙකු සඳහන් කළේ. තම දිස්ත්‍රික්කයට අසාධාරණයක් සිදු නොකර තමන්ට ලැබෙන ප්‍රතිපාදනවලින් එම දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. මෙම රැස්වීම පැවැත්වුණේ පොළොන්නරුව දිසාලේකම් කාර්යාලයේදී. දිලිඳු ගම්මාන තෝරා ආදර්ශ ගම්මාන ලෙස ඒවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ප්‍රාදේශීය දේශපාලන නායකින් ශ්‍රේෂ්ඨ නිලධාරීන් සමග එක්ව ග්‍රාමීය ජනතාවගේ ගැටලු සොයා බැලිය යුතුයි. සහන සැලසීමේදී කිසිවිටකත් පක්ෂ ભેද සැලකිල්ලට ගත යුතු නැති බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. පිබිදුම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ වැඩ අවසන් කර ඇති ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩනමින් ජනතාවට ලබා දීමටද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. පොළොන්නරුව නාගරික මාර්ග සංවර්ධනයෙන් ඉඩම් අහිමි 150 දෙනෙකුට වන්දිය ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ප්‍රාදේශීය ලේකම්තුමාලා වගේම ප්‍රාදේශීය සභාපතිතුමාලා මම කියන්නේ අඩුතරමින් ට්‍රාන්ස්ෆර් වෙලා ගිය දවසක කියන්න දෙයක් තියෙන්න ඕනේ මම අහවල් ගම හැදුවා කියලාවත්. ඔය දෙගොල්ලටම පුළුවන් දැන් සංඛ්‍යාලයකන තියෙනවා මම හිතන්නේ දෙගොල්ල ගාවම. තමන්ගේ කොට්ටාසේ තියෙන ආදායම් අඩුම දුප්පත්ම ග්‍රාමසේ අවසන් තෝරගන්න. තෝරගෙන ඒවට ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවද කියලා ග්‍රාම නිලධාරී සමුරුදි කුපණී සංවර්ධන නිලධාරී තව ශේෂ නිලධාරී කොච්චර ඉන්නවද කාර්යාලයේ ශේෂ්ත්‍රයට යන ගිහින් ඒ වගේ ආදර්ශ ගම්ම දැන් ප්‍රාදේශ භාවටත් පුළුවන් තමන්ගේ කොටසේ සංවර්ධනයේ අඩුම දුප්පත්ම ගම්මාන තෝරගන්න තෝරගෙන ආදර්ශ ගම්මාන හදන්න පුළුවන්. ලංකාවේ ආදර්ශ දිස්ත්‍රික්කේ හදලා ඉවරයි මම. දැන් මම දැක්ක ගිය සතියේ ලංකාදීප පත්‍රයේ කාටුන් එකකුත් තියෙනවා මට ගහලා ජනාධිපති හිතාගෙන ඉන්නේ රට කියන්නේ පොළොන්නරුව කියලා. නමුත් ඇත්තටම මේ වැඩ කෙරෙන්න ඕනේ වැඩ මේ කිරුවේ නැතුව මේ වැඩි වැඩ කළා නෙවෙයි. ස්කෝල් ටික හැදලා තිබුණා, ස්පීතාල ටික හැදලා තිබුණා. ලංකාවේ අනිත් දිස්ත්‍රික් වලත් ඇත්තටම ඇමතුරුන්ට හම්බ වෙන ප්‍රතිපාදන වලින් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ ඇමතුරු ගම් වලට යන්නේ, DCC එක තියන්නේ, DAC තියන්නේ, ඒවා බලන්නේ. ඒකයි. මේ අතර අලුත්වව යෞවන සමාජ බහුකාර්ය ගොඩනැගිලි විරුද්ධ කරනේද ජනාධිපතිතුමා අතින්. තැපැල් කාර්යාලයක්, සංස්කෘතික මධ්‍යස්ථානයක්, ශ්‍රවණාගාරයක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි. උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ලංකාපුර විජිත මහාවිද්‍යාලයේ තුන්මහල් ගොඩනැගිල්ලද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. පන්ති කාමර 15කින් මෙය සමන්විතයි. පිබිදුමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 30කට අධික මුදලක් ඊට වැය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වෙනුයි ඒ ඉදිකිරුණේ. දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවය බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඖෂධ ප්‍රියංකරගෙන්. අද පෙරවරු 10:30 නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. සභාව ආරම්භයේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනේ පැවති හදිසි නීතිය දික්කිරීමේ විවාදය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බිඳමින් පැවති බවයි. සභාවේ මන්ත්‍රී නොසිටීම ගැන මන්ත්‍රීවරයා මෙහිදී ආණ්ඩු පක්ෂය සඳහා චෝදනා කරනු ලැබුවා. මේ සඳහා පිළිතුරු ලබා දුන් සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියේ සභාවේ ගණපූර්ණය නොමැතිව පවත්වාගෙන යාම සඳහා පක්ෂනායක රැස්වීමේදී එකඟ වූ බවයි. තවද පසුගිය රජ සමයේ අග්‍රවිංශකාර තුමිය ඉදුරෙන්
නැරඹීම සඳහා තේරීම්කාරක සභාවක් පිහිටවූ අතර එය වැළැක්වීම සඳහා කථානායකවරයා හෝ පසුගිය රජය කිසිවිටකත් ක්‍රියා නොකළ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියා. ඉන්පසු අදිනය සඳහා නියමිත වැඩ කටයුතු ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනීම ආරම්භ වුණා. විවාදය ආරම්භ කරන ලැබුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා විසින්. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම නියෝග මගින් ගුවන්තොටුපළ වර්ගීකරණය කිරීම බලාපොරොත්තු වන බවයි. තවද පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නවීකරණය කරන බවත් මත්තල ගුවන්තොටුපළ මෙම වර්ෂය තුළදී සක්‍රිය ගුවන්තොටුපළක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි. මෙයයි මේ වන විට පාර්ලිමේන්තුවේ තත්ත්වය. මෙහි තවත් තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඊයේ දිනේ වෙන්ව තිබුණේ ආරක්ෂකංශ ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් සඳහායි. පසුගිය 23 වනදා ක්‍රියාත්මක කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ගත වූ දින කිහිපය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. එය අනුව පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනද සහභාගී කර ගනිමින් විවිධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැංවුණා. මත්තටෙහි පුළුල් මහජන පෙළගැස්මක් ඇති කිරීම සඳහා මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැංවෙනවා. එහි තේමාව වී ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට දඬුවම මරණය යන්නයි. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ නැගෙනහිර පළාත් වැඩසටහන ආණ්ඩුකාර ෂාන් විජේලාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්තුළු පිරිසක් ඊට එක්ව සිටියා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ දේශන කිහිපයක්ද මෙහිදී පැවැත්වුණා. මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කළ දැනුවත් කිරීමේ පාගමනක් ඉංගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. පාසල් සිසුන්, ස්වේච්ඡා සංවිධාන සමාජිකයන්තුළු විශාල පිරිසක් පාගමනට එක්ව සිටියා. මාවුස්සා කැලේ ජලපෝෂිත ප්‍රදේශයේදී රුක්රෝපණ වැඩසටහන් රසක්ද ක්‍රියාත්මක කෙරුණා. මාවුස්සා කැලේ ජලාශයට ඉහලින් අක්කරේක පමණ ප්‍රදේශයක පැල සිටුවීම සිදු කෙරෙනවා. මේ අතර ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ජනාධිපති ලේකම් උදයාර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී ඒ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල විද්‍යාත්මකව සකස් කිරීම සඳහා වන 50 කෙටුම් පතක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. විශේෂයෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින ලක්ෂයක් පමණ ප්‍රජාව කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවය සඳහා අපිට ප්‍රජාවගේ සහභාගිත්වය අවශ්‍යයි. ස්වේච්ඡා ප්‍රජා සංවිධාන ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලකුත් අපි ආරම්භ කරනවා. රටට ගෙනෙන මත්ද්‍රව්‍ය වැටලීම් වඩාත් ශීඝ්‍රයෙන් වඩාත් ක්‍රමවත් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂණ විධිවිධාන වඩාත් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් මර්ධනය කරන්න අපි ගන්න උත්සාහය වගේම මේ මත්ද්‍රව්‍ය කියන මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලත් අපි මර්ධනය කරගත යුතුයි. ජුනි මාසේ 9 වෙනිදා ඉඳලා ජූලි මාසේ 8 වෙනිදා දක්වා මාසික කාලයක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරලා සැපයුම අඩාල කිරීම කරන ගමන්ම දැනුවත් කිරීමේ වැඩසටහන සහ පුනරුත්ථාපන ක්‍රියාවලියට පොලිසියේ දායකත්වය දක්වලා මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩාල කිරීමේ කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් කරගෙන යනවා. ඕනෑම ආකාරයක මත් වෙන දෙයක් නම් ඒක මත්ද්‍රව්‍යයක් විදිහට සලකලා තමයි දරුවන්ව සහ ප්‍රජාව දැනුවත් කරන්නට ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි ඔවුන් නිදහසේ මොකද ෆ්‍රීලි පුළුවන් මේක ප්‍රචාරණය කරන්නට. විශේෂයෙන් තරුණ දරුවන්ට යම්කිසි කෙනෙක් මත්ද්‍රව්‍යයක් අතට දුන්නාම ඒක බෑ කියන්න ඔවුන්ට නිපුණතාවයක්. ඒක ඇති කිරීම තමයි අපි මේ ප්‍රජා මූලික පුනරුත්ථාපන යටතේ කරන්නේ. ශ්‍රී ලංකාව තුළ යලිත් වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ලෝව පුරා විවිධ රටවල් මෙන්ම සංවිධාන සිය විරෝධය පළ කරනවා. ඊට එරෙහිව ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් කරන බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ පවසන්නේ. වසර 43ක් තිස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවු රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ තැබූ නාමය ආපසු හැරවීමක් නව ක්‍රියාමාර්ගය තුළින් සිදුවන ඇති බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය තවදුරටත් පවසන්නේ. මරණ දඬුවම යනු අපරාධ වැළැක්වීමට හේතුවක් නොවන බවද එම සංවිධානය පවසනවා. එක්සත් රාජධානිය පවසන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බාධාවක් වනු ඇති බවයි. ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම ඇතුළු නීතිය බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇති බවද ප්‍රධාන්‍ය පවසනවා. ප්‍රතිපත්ති සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවලට ලබා දී ඇති තාක්ෂණික සහය සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට ඒ තුළින් සිදුවන ඇති බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ.
එබැවින් මරණ දඩුවමින් තොරව ශ්‍රී ලංකාව මෙතෙක් පැමිණි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් තවදුරටත් ඉල්ලා සිටින්නේ. මීට මාස 6කට පෙර ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමට ජගත් සංවිධානය ගෙන ආයෝජනාවට පක්ෂව චන්තිය දුන් බවද ඔවුන් සිහිපත් කරනවා. මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් එය 73 වන ජගත් මහමණ්ඩල සැසියට දුන් පොරොන්දුව කඩකිරීමක් බව යුරෝපා සංගමය පවසනවා. මරණ දඩුවමට එකහෙළාම විරුද්ධ බව පවසන යුරෝපා සංගමය එම දඩුවම ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තරයට ආයෝජකයන්ට සහ රටේ පාර්ශ්වකරුවන්ට වැරදි පණිවුඩයක් ගෙන යන බවද සඳහන් කරනවා. GSP Plus සහනය ලබා දී ඇති යුරෝපා සංගමය ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති ඇතුළු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවන බවද කියා සිටිනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පවසන්නේ මරණ දඩුවමට එරෙහිව ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමග තමන්ද එක්ව සිටින බවයි. මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තමන් තදින්ම විරුද්ධ බවද එම නිවේදනයේ සඳහන්. අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 18 හා 19 වන ව්‍යවස්ථා සංශෝධන සියලු දෙනාගේ එකඟත්වයෙන් සම්මත වූ බවත් ඉදිරි මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක් ගෙනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය මාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ 18 වෙනි සංශෝධනය සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව නැවත වතාවක් රට තුල කතිකාවතක් නිර්මාණය වෙමින් යනවා. ඉතින් මම දන්න විදිහට නම් අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී එවකට පාර්ලිමේන්තුවේ හිටපු එක මන්ත්‍රීවරයෙක් හැර සියලු දෙනාම මේ සඳහා තමන්ගේ අනුමැතිය පළ කරා. ඒක සිංහල භාෂාවෙනුත් තිබුණා, දෙමළ භාෂාවෙනුත් තිබුණා, ඉංග්‍රීසි භාෂාවෙනුත් තිබුණා. මේ පාර්ලිමේන්තුවේ කවුරුත් කියෝලා ව්‍යවස්ථා විසරදීන් පක්ෂ දෙකේම ඉන්නවා. මේ අය අධ්‍යයනය කරලා තමයි විවාද කෙරුවේ, සංශෝධන ඉදිරිපත් කරේ. ඉතින් අද වෙනුවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරියට දැක්කේ නැහැ, දුටුවේ නැහැ, අධ්‍යයනය කරේ නැතුව සම්මත වුණා වගේ කතා කරන එක මම හිතන්නේ තමන් තමන්වම හැල්ලුවට ලක් කිරීමක් විදිහට තමයි මම දකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ඊළඟ ජනාධිපතිවරයාට කොහොමද මුණ දෙන්නේ කියන එක. අපි පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය අපි බලන්නේ 19 වෙනි එහා ගිහිල්ලා මේ ඉදිරි මැතිවරණ වලින් පස්සේ කොහොමද ජනාධිපති ධූරය අවෝෂි කරන තැන දක්වා අරගෙන යන්නේ කියන එක. ඉතින් තවදුරටත් මේ 18 19 ගැන කතා කරගෙන ඉන්නේ නැතුව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. 19 වෙනි එහා ගිය නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරි මැතිවරණ වලින් පස්සේ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. මේමයි මේ පළවෙනි අවස්ථාව නෙමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරපු. ඉතින් මේ තේරීම් කාරක සභාවේ පළවෙනිම වැරද්ද කරේ විපක්ෂය. තේරීම් කාරක සභාවේ සභිකව බවට පත් වුණා නම් ඔය කියන තිරනාටක චෝදනා කරන්න ඕනේ නැහැ. එයාලා මේක ඉඳන් හිටියා නම් එයාලටත් ඔය කට්ටිය ප්‍රශ්න කරනවා ගැපුරට ප්‍රශ්න කරන්න තිබුණා නේ. ඒ නිසා වැරදිකරුවෝ වුණා. ජනතාවටත් මේ වගේ අත්තරතුරු දරගන්න අවශ්‍ය මාධ්‍ය නිරාවරණය තියෙනක කොච්චර හොඳද? තේරීම් කාරක සභාවක් නරක දෙයක් නෙමෙයි. මම එලා තියෙන්නේ දැන් මේක මේ කට්ටිය බය වෙලානේ තියෙන්නේ. ඒක එලා තියෙන්නේ. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 7 වන තරගය දකුණු අප්‍රිකාව සමග අද පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝකසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය අවසන් පුහුණු සැසියට එක්ව සිටිනවා. ඒ ඩරම් චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 35 වන තරගයයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන්නේ. තරගය ද හැම් චෙස්ටර්ලි ස්ට්‍රීට් හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වෙනවා. තරගාවලියේ අවසන් පූර පටේට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත්. ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අවස්ථා පහකදී මුණ ගැසී තිබෙනවා. එන් තරග තුනක ජය හිමි වී ඇත්තේ දකුණු අප්‍රිකාවටයි. ශ්‍රී ලංකාව ජයගෙන නැත්තේ තරගයක් පමණයි. වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද තරගයට එක්වීම අවිනිශ්චිත බවයි එරටින් වාර්තා වන්නේ. ඒ ඔහු අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් අද තරගයේ ප්‍රවේශපත් සියල්ල මෙවන විට අලෙවි වී තිබෙනවා. ඒ හේතුවෙන් අද තරගයේ වඩාත් උණුසුම් මුහුණුවරක් අනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල නොබනු ඇති බවයි එරට කාලගුණ අංශ අනාවැකි පල කරන්නේ. තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කර සිටියා.
තනදීනල දැනටමත් හොඳ තත්ත්වයක තියෙනවා. ප්‍රෙපරේෂන් එක හොඳටම තිබුණා. මොකද අන්තිම දවස් තුනම අපිට වර්ෂාවෙන් බාධා වුණේ. අපි රෙස්ට් එකක් දුන්න ළමයින්ට. ඒක නිසා මම හිතනවා ෆිසිකලි මෙන්ටලි අපි හොඳට ප්‍රිපෙයාර් වුණා කියලා මේ තරගෙට. බෙවරල උක්කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විට යෝග පන්දු වැඩිම ප්‍රමාණයක් යොමු කළ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ හිමිවැත්තේ ලසිත් මාලිංගටයි. ඔහු සිය පන්දු යැවීමේ ප්‍රතිශතයෙන් 105.9%ක්ම යෝග පන්දු යොමු කර ඇති බවයි විදෙස් ක්‍රිකට් වෙබ් අඩවියක් අනාවරණය කළේ. එය දෙවැනි වන්නේ බංග්ලාදේශයේ මොහමඩ් සයිෆුදීන්ට පමණයි. ඔහු 106.9%ක් යෝග පන්දු යොමු කර ඇති බව සඳහන්. වේග පන්දු යවන්නන් අතරින් වැඩිම පන්දු සංඛ්‍යාවක් කඩුල්ලට යොමු කර ඇත්තේද ලසිත් මාලිංග වීම විශේෂත්වයක්. ඩරම් චෙස්ටර්ලි ස්ට්‍රීට් ක්‍රිකට් ක්‍රීඩාපිටියෙන් සමුගන්නෝ ITN ප්‍රවෘත්තිංශ වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත අකලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. කඳසුරිදුන්ගේ පිහිටපතා පැවැත්වෙන කතරගම ඇසළ මංගල්ලේ සියලු තොරතුරු ගැනීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. මෙහි නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍යාලයයි. කතරගම ඇසළ මංගල්ලේ ලබන 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙනවා. 16 වනදා ක්‍රියාත්මක වන අවසන් මහා පෙරහැර ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මෙම ඇසළ මංගල්ලේට සමගාමීව පාදයාත්‍රාව මෙවරද ක්‍රියාත්මක වනවා. පාදයාත්‍රාවේ සියලු තොරතුරු ගෙනීමට අප සූදානමින් සිටිනවා. අද දිනේ පාදයාත්‍රාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චතුර සමරකෝන්. ජාතීන් අතර සංහිඳියාව සමගිය මිත්‍රත්වයේ මේ හැම දෙයක්ම රටක සංවර්ධනයේ තමත්ම වැදගත් වෙනවා. මේ පාදයාත්‍රාව තුළින් අපිට කියන ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනාම මේ පාදයාත්‍රාවට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ තොණ්ඩමනාරුහි පිහිටි සෙල්ල සන්නිධි කෝවිල කියන්නේ මේ පාදයාත්‍රාවේ ආරම්භක ස්ථානය. මේ සඳහා නායකත්වයේ ලබා දෙන මේ කවුරුත් අනුශාසනාවක් ලබා ගන්න මේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතමයා. ඉතින් එතුමන් සමග තමයි අද මේ මොහොතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතුමා යාපනයේ ඉඳලා ඔකද දක්වා ගමන් කරන්න දින 51ක් ගත කරලා තිබෙනවා. මේ ආව ගමන් මඟ පිළිබඳව තමයි අපි දැන් දැනගන්න සූදානම් වෙන්නේ අපේ වේල් ස්වාමි, අපේ කණ්ඩායමේ නායකතුමාගෙන් මේ ගමන පිළිබඳව. කතරගම දියවඩන නිලමගේ ආරාධනය පරිදි තමයි අපි මේ ගමනට සහභාගී වුණේ. අපි යාපනයෙන් ආරම්භ කරපු මේ යාත්‍රාව මුලදී ත්‍රිකුණාමලය හරහා අම්පාරට පැමිණියා. මේ පාදයාත්‍රාවේ තිබෙන හොඳම ගමන් මාර්ගය තමයි මේ තොණ්ඩමනාර ඉඳලා කතරගමට යන ගමන් මාර්ගය. මේක තමයි යාත්‍රාවේ දිගම ගමන් මාර්ගය. යාපනයෙන් ආරම්භ කරපු මේ යාත්‍රාව මුලදී ත්‍රිකුණාමලය හරහා අම්පාරට පැමිණියා. මේ යාත්‍රාවට පැමිණියේ දැඩි දුෂ්කරතා මැද්දේ. 2012 ආමාණ්ඩේ තොණ්ඩමනාර සෙල්වචනය දුෂ්කර ගමනක ගත කරමින් තමයි මේ ආකාරයෙන් ඔකඳ සිට මේ වනපියස මැදින් ඔවුන් ගමන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කදිසුරිදුන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගැනීම සඳහා. මේ යන ගමන තුළ ITN මාධ්‍ය සත්කාරගත්වේ ලබා දෙමින් සූදානම් වෙනවා ඉදිරි ගමන් මගේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන ඉන්නට. අපි ආරාධනා කරනවා රැඳිලා ඉන්න ITN සමගින් සුවිශේෂිත වූ ගමනේ තොරතුරු ඔබ වෙත අරගෙන ඉන්නට අපි සූදානම්. ITN වෙනුවෙන් ගෑන් සංජය සමග මම චතුර සමරකෝන්. ස්තුතිය චතුර තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසු දෙකේ සිට ITN පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk